ශිෂ්ටත්වයට ප්‍රජාතන්ත්‍රවාදයට හා යහපාලනයට ඉඩ නොතැබූ කාලය ගෙවී ගොස් අවසන්ව තිබෙනවා. ඒත් එහි නෂ්ටාවශේෂ තැන තැන හොල්මන් කිරීමට පටන් අරන්. එහි තවත් ජවනිකාවක් රඟ දැක්වූයේ විශ්‍රාමික හමුදා නිලධාරී කමල් ගුණරත්නයි. ඔහු පවසන පරිදි දේශද්‍රෝහීන්ට මරණ දඬුවම ලබා දිය යුතු යැයි පසුගිය සතියක කියවුණා. දේශද්‍රෝහීන් ඉන්නවා නම් ඒ දේශද්‍රෝහීන්ට හිමිය යුත්තේ මරණයයි. ඒ වගේම 87 88 89 දේශද්‍රෝහීන් කියලා මරපු මිනිස්සුන්ගේ මිනිය කනත්තට ගෙනියනකොට මිත්‍රවරුනි පොළවෙන් අඟල් 6කට වැඩිය උස්සන්න ඉඩ දුන්නේ අඹදාල උස්සන් ගියේ. එහෙනම් ඒ දේශද්‍රෝහීන්ගේ මිනියටත් ආචාර දැක්විය යුත්තේ එහෙමයි. දේශපාලන විද්‍යාව ගැන තම දොයිතුවක අවබෝධයක් නැති, ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ විශාරද දැනුමක් නැති විශ්‍රාමික හමුදා නිලධාරීන් හරබර සාකච්ඡා ගැන කියන කතා ඇසෙන විටත් විහිළුවට ලක්වනවා. ඉතා ඉක්මනින් ජාතිවාදය අලෙවිකොට තම අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට මාන බලන මෙම විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ඊළඟ ඉලක්කය බලලෝභී දේශපාලනයයි. ඒ සඳහා සියලු තුරුම්පු එකින් එක දැන් අදිමින් සිටින බව පෙනෙනවා. රට සහ ජාතිය ගැන ආලයෙන් කතා කරන කමල් ගුණරත්න විශ්‍රාමික නිලධාරියා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයෙකුට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේදී ගෙලමිරිකා තර්ජනය කළ බව වාර්තා වුණා. ඔහු ඇටකුඩු කරන බවට තර්ජනය කළ බව එම.සිස් වාකුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කළා. ගුණරත්න කීවේ තමා එම අවස්ථාවේදී විදේශගතව සිටි බවයි. පරීක්ෂණයේදී ඔප්පු වූයේ ඔහු එම සිද්ධිය දින මෙරට සිටි බවයි. කුඩා වූවන්ගේ බෙල්ලෙන් අල්ලා තම අභිමතාර්ථ ඉටු කර ගැනීමට ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා වියත්මකට නැග රටට උපදෙස් දෙයි. 88-89 සමයේදී මෙන් ධනහිසෙන් පහත ජුගුප්සාජනක මරණයක් සමාජයට ඔහු යෝජනා කරයි. ශිෂ්ටත්වයෙන් ම්ලේච්ඡත්වයට ගමන් කරන යුගයක් යලි ප්‍රාර්ථනා කරන කමල් ගුණරත්න වැනි විශ්‍රාමික හමුදා නිලධාරීන්ට රට බාර දුන්නහොත් ජනතාවට අත්වන්නේ මිනිමරු පාලනයකට යටත්ව සිටීමටයි. සහජීවනය වෙනුවට මර්ධනය යෝජනා කරන මෙබඳු විශ්‍රාමික හමුදා නිලධාරීන් යුද සමයේදී ක්‍රියා කළ ආකාරය පිළිබඳ තවත් අටුවා ටීකා කුමටද? තම සගයාගේ මරණයට එරෙහිව හමුදා සෙබළුන් පිරිසක් පලිගැනීම උදෙසා පෞද්ගලික දේපල විනාශ කරමින් නීති විරෝධී අයුරින් හැසිරුණු දැකීම තෘප්තියක් බව ඔහුගේ නමින් නිකුත් වූ ග්‍රන්ථයක සඳහන්ව තිබෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියාවකදී සතුටු විය හැක්කේ විකෘති මනසක් ඇති පුද්ගලයෙකුට මිස අන් කවරෙකුටද? දැන් ජනතාවට ඇත්තේ තෝරා ගැනීමට විකල්ප දෙකක් පමණයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේද නැතහොත් ගෝත්‍රිකත්වයෙන් පිරි ප්‍රචණ්ඩ සමාජයක්ද යන්නයි.